ආයුබෝවන් ඔයාලා හැමෝටම. අදත් මම ආවි මේ උත්සව කාලේ ඔයාලට ඕනි කරන තවත් විශේෂිත දෙයක් අරගෙන. ඒ තමයි තැඹිලි වයින්. මේ නත්තල් කාලෙට වගේම මේ ටිකටම වෙඩින්ග්ස් තියෙන නිසා මේ වීඩියෝ එකත් මේ වෙලාවෙදි ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතුවා. වැඩි වෙලාවක් නොගෙනම අපි බලමු කොහොමද ලේසියෙන්ම හොඳ පාටට රසට තැඹිලි වයින් ටිකක් හදාගන්නේ. ඒකට මොනවද ඕන කරන්නේ කියලා. මම මෙතන තැඹිලි වතුර බෝතල් තුනමාරක් විතර අරගෙන තියෙනවා. බෝතල් තුනමාර මම ගත්තේ සාමාන්‍ය සයිස් තැඹිලි ගෙඩි පහකින්. තැඹිලි වතුර ටික හොඳින් පෙරාගෙන තමයි මම මෙතන අරගෙන තියෙන්නේ. ඒ වගේම තැඹිලි බෝතල් තුනකට ඕන කරන දේවල් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඒක බලලා ඔයාලා ගන්න තැඹිලි ප්‍රමාණය අනුව අනෙක් හැම දෙයක්ම අඩු වැඩි කරලා ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම මම අරගෙන තියෙන තැඹිලි ප්‍රමාණයට සීනි කිලෝ 1 ග්‍රෑම් 450ක්, දෙහිස්ම මේස හැඳි 6ක්, ඊස්ට් ග්‍රෑම් 23ක්, අඟල් 3-4ක කුරුඳු කෑල්ලක්, සාදික්ක පොඩි කෑල්ලක්, කරදමුඟු 10ක් හා කරාබුනැටි 10ක් විතර වමනා වෙනවා. මුලින්ම කරන්න ඕනේ ගත්ත ස්පයිසස් ටික විතරක් සම්පූර්ණ කුඩු නොවෙන්න කෑලි හිටින විදියට ටිකක් විතර කොටාගෙන ඒක පැත්තකින් තියාගන්න එක. ඊට පස්සේ තැඹිලි වතුර ටික අරගෙන ගත්ත සීනි ටික ඒකට ටික ටික දාගෙන හොඳින් දිය කර ගන්න. ඔයාලට පෙන්වන්න නිසා මම මේ ජග් එක ගත්තට ඔයාලට ඔයාලා ගන්න ඔක්කොම තැඹිලි වතුර ටික දා ගන්න පුළුවන් භාජනයකට දාලා උනත් සීනි ටික දිය කර ගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ සීනි ටික දිය වෙන කන් හොඳින්ම දිය කර ගන්න එක විතරයි. මේ තියන්නේ ඒ විදියට ගත්ත සීනි ටික ඔක්කොම හොඳින්ම දිය කරගත්තට පස්සේ දැන් ගත්ත ඊස් ටිකට තැඹිලි වතුර ටිකක් දාලා කවලම් කරගෙන ඒකත් මේ සීනි දිය කරගත්ත තැඹිලි වතුර එකටම දාගන්න. මේ වෙලාවේදී තව දෙයක් මට ඔයාලට කියන්න ඕනේ. ඔයාලා ඊස්ට් මේකට එකතු කරනකොට ඊස්ට් පිපෙනවද කියලා චෙක් කරගෙන මේකට එකතු කරන්න. එහෙමත් නැත්නම් ඊස්ට් එකට තැඹිලි වතුර ටිකක්ම දාලා සීනි තේ හැඳි භාගයක් විතරක් එකතු කරගෙන කවලම් කරලා ටිකකින් මේක හොඳින් පිපෙනවා නම් මේ සීනි දිය කරපු තැඹිලි එකට එකතු කරන්න. මම මේ විදියට කරන්නේ මේ ඊස්ට් හොඳින්ම ඇක්ටිව් කියලා මම දන්න නිසායි. ඔයාලා අනිවාර්යෙන්ම පිපෙනවද කියලා බලලා මේකට ඊස්ට් ටික එකතු කරගන්න. ඊස් ටිකත් එකතු කරගෙන ඒකටම අපි සෝදානම් කරගත්ත දෙහිස්ම ටික හා කොටාගත්ත ස්පයිසස් ටික එකතු කරලා හොඳින් කවලම් කරගන්න. තව දෙයක් තමයි මම මේ විදියට ඔක්කොම ටික එකටම එකතු කරගන්නේ මම මේක දාගන්න බෝතලය ලීටර් 5 ලොකු බෝතලයක් නිසායි. ඔයාලා වැඩිපුර හදලා පොඩි බෝතල් වලට දානවා නම් මේ දේවල් වෙන වෙනම බෝතලයකට ඇති වෙන ප්‍රමාණයෙන් එකතු කරගන්න හොඳින්ම මතක තියාගන්න. එහෙම නැති වුණොත් තැඹිලි වයින් එක හරි විදියටම හදාගන්න ඔයාලට බැරි වෙන්න පුළුවන්. මේ තියෙන්නේ මම මේ වයින් එක දාගන්න බෝතලය. මේක ඇත්තටම මගේ අම්මගෙන් තමයි මම අරගෙන ආවේ. ඒ වගේම තමයි මම කලිනුත් ඔයාලට කියලා ඇති මගේ අම්මා දන්න හුඟක් දේවල් ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්නවා කියලා. මේ තැඹිලි වයින් මම මේ හදන්නෙත් මගේ අම්මා හදන විදිහට. ඒ වගේම තමයි මේ බෝතල් උනත් එයා වයින් හදන බෝතල්. හැබැයි ඉතින් මේ විදිහේ බෝතල්ම වෙන්න ඕනේ වෙන්නේ නැහැ. ඔයාලා ළඟ තියෙන ඕනෙම වීදුරු බෝතලයක් හොඳින් සෝදලා වේලලා වතුර නැතිව පිරිසිදුවට මේකට පාවිච්චි කරන්න ඔයාලට පුළුවන්. ඒ විදියට හොඳින් පිරිසිදුවට ගත්ත බෝතලයට අපි හදාගත්ත තැඹිලි වතුර මිශ්‍රණය දාගන්න. මට මේක ටිකක් කවලම් කරගන්න පුළුවන් නිසා හා මම ගත්ත ඉතිරි තැඹිලි වතුර ටිකත් මේකට එකතු කරපු නිසා මේක මම ටිකක් ආයෙත් කවලම් කරගන්නවා. ඔයාලා එකටම සීනි ටික තැඹිලි වලට දිය කරගත්තා නම් මේ විදියට කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තව දෙයක් තමයි ඔයාලා මේ මිශ්‍රණය බෝතල් වලට දාගන්නකොට බෝතලේ කටකාවටම වෙන්න දාගන්න එපා. මේ විදියට ටිකක් ඉඳ හිටින විදියට බෝතල් වලට වයින් පුරව ගන්න අනිවාර්යෙන් මතක තියාගන්න. මේක පැහෙනකොට සිදුවෙන ක්‍රියාවලිය නිසා බෝතල් පුපුරන්න, උතුරලා එළියට යන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ විදියට ඉඩ ටිකක් තියලා බෝතලේට වයින් පුරව ගන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ බෝතලේ කටට ලන් ෂීට් කෑල්ලක් තියලා බෝතලේ වහගන්න එක. ඒ වගේම මතක ඇතිව ඔයාලා මේ වයින් එක හදපු දිනය ලියලා ලේබල් එකක් මේකේ අලව ගන්නත් මතක තියාගන්න. මොකද මේ වයින් එක අපි දවස් 10කින් පෙරා ගන්න ඕනේ. නැත්නම් අපිට අපේ වැඩත් එක්ක ඒ දේවල් අමතක වෙන්න පුළුවන් නිසා මේ විදියට දිනය මේකේ අලවලා තියාගන්න. ඊට පස්සේ මේ විදියට සූදානම් කරගත්ත වයින් ටික හොලවන්නේ කවලම් කරන්නේ මූඩිය අරින්නේ නැතිව හරියටම දවස් 10ක් තියාගමු.
මේ ඔයාලා දකින්නේ දවස් 10කින්. ඔයාලට පේනවා ඇති මේක හොඳින් පැහැදිලි වෙලා මණ්ඩි වගේ අපි එකතු කරපු දේවල් බෝතලේ යටට බැහැලා ලේ එකක් විදියට යට හැදිලා තියෙනවා. ඉතින් දැන් අපි මේක පරිස්සමට පෙරාගමු. ඒකට පුනීලයක් අරගෙන පුනීලයට මේ විදියට පුළුන් ටිකක් වැඩිපුර දාගන්න. ඊට පස්සේ මේ වයින් බෝතලය ටිකක් උඩකින් තියාගෙන සේලයින් බටයක් අරගෙන ඒකට දාලා අනෙක් කොන පුනීලයට මේ විදියට දාගෙන වයින් එක පෙරාගන්න. මේ වෙලාවෙදි තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා මේක පෙරා ගන්නකොට වයින් තියෙන බෝතලේ උස වැඩියෙන් තිබ්බොත් ඉක්මනින්ම පෙරා ගන්න පුළුවන්. හැබැයි එහෙම නොකර සාමාන්‍ය උසකින් තියාගෙන මේක හිමින් හිමින් පෙරිලා යන විදියට ඔයාලා මේක හදා ගන්න. සාමාන්‍යයෙන් මේ ලීටර් 5 ප්‍රමාණය පෙරෙන්න පැය දෙකක් දෙකමාරක් විතර ගියාට කමක් නැහැ. ඊට වැඩි වෙලා තියා ගන්න එපා. එතකොට වයින් එකේ සැර එළියට ගිහින් මේකේ ක්වොලිටි එක නැති වෙන්න පුළුවන්. අනික තමයි සේලයින් බටේ වයින් එකට දානකොට යටටම දාගන්න එපා. අඟල් එකමාරක් විතර ඉඩ තියාගෙන දාගන්න. මොකද යටම තියෙන මණ්ඩිත් කවලම් වෙලා මේකට එන්න පුළුවන් නිසා පෙරා ගන්නකොට ඒ ගැන සැලකිලිමත් වෙලා මේක පෙරා ගන්න. දැන් වයින් ටික පෙරිලා ඉවරයි. ඔයාලට පේනවා නේද යට ලේයර් එකක්, ඒ කියන්නේ මණ්ඩි වගේ කොටසක් ඉතිරි වෙලා තියෙනවා. ඒ වගේම යටට යනකොට බටේ ටිකක් උඩට එන්න බලන නිසා මම මේ විදිහට බැම්බු ස්ටික් එකක් බටේට ගැට ගහගෙන බටේ කෙලින් තියන්න සැලැස්සුවා. ඔයාලට මේකට ඉරටුවක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ පෙරාගත්ත වයින් ටික. මේ වෙනම තියෙන්නේ යටාඟල් එකමාරක් විතර තියෙද්දි පෙරාගත්ත කොටස. ඒකේ වැඩිපුර මණ්ඩි වගේ කොටස් තියෙන්න පුළුවන් නිසා ඒ ටික වෙනම බෝතලයකට දාගන්න. මේ වයින් එක හරියටම හදාගන්න නම් තව මේක පැහැදිලි වෙන්න නම් තව දවස් දෙකකින් මේ කල විදිහටම ආයෙත් ඔයාලා මේක පෙරාගන්න. මම මේක ඉක්මනින් ඔයාලට පෙන්වන්න ඕනේ නිසා තව දවස් දෙකකින් පෙරන විදිය ඔයාලට පෙන්වන්නේ නැහැ. මේ කරපු විදියටම ආයෙත් ඔයාලා ඉක්මනින් පෙරිලා යන විදියට දවස් දෙකකින් මේක පෙරා ගන්න. ඊට පස්සේ මේ කොටස් දෙකම එකතු කරගෙන කවලම් කරගන්න ඔයාලට පුළුවන්. දැන් කරන්න තියෙන්නේ මේක පාට කරගන්න එක. ඒකට මගේ අම්මා මට කියපු විදියට මම පාවිච්චි කරන්නේ අයිවරි කලර් ෆුඩ් කලරින් එකක්. ඒකට මේ විදියට වයින් එකට පොඩි ටූත්පික් එකක ආධාරයෙන් කලරින් බොහොම පොඩ්ඩක් වෙන්න එකතු කරගෙන කවලම් කරලා ඔයාලට ඕනේ කරන පාට හදාගන්න. තව මේකට සීනි ටිකක් කැරමල් කරලා උනත් එකතු කරගෙන පාට හදාගන්න පුළුවන්. හැබැයි සීනි වැඩිපුර කර වුණොත් වයින් එක තිත්ත රස වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා බලලා ඔයාලට මේ ක්‍රම දෙකෙන් කැමති ක්‍රමයක් පාවිච්චි කරලා වයින් එක ඔයාලට ඕනේ පාටට ලස්සනටම හදාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා එකතු කරන්නේ ෆුඩ් කලරින් නම් හරිම පරිස්සමට මම මේ කරන විදියට කරගන්න මතක තියාගන්න. නැත්නම් එකපාරම පාට වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඒ විදියට මම කලර් කරගත්ත වයින් එක. මම ටිකක් ලාපාටට කැමති නිසා මම මේ කානට තමයි හදාගන්නේ. ඔයාලට කැමති විදියට ඒක වෙනස් කරගන්න පුළුවන්. තවත් දෙයක් තමයි ඔයාලා බලනවා ඇති ඇයි මම බෝතලේටම එකපාර කලරින් එකතු කර නොගන්නේ කියලා. ඔයාලට හොඳින්ම පැහැදිලි වෙන්න ඕන නිසා තමයි මම මෙහෙම කරන්නේ. ඔයාලට පුළුවන් එකපාරම බෝතලේටම කලරින් එකතු කරලා එකපාරම හදා ගන්න. මේ තියෙන්නේ ඒ විදිහට ලේසියෙන්ම හදාගත්ත වයින් ටික. මේක පැහෙනකොට පෙරෙනකොට වගේම දැනුත් මුළු ගේම සුවඳයි. ඒ වගේම බලන්නකෝ මේකේ ලස්සන. මේක තව දවස් දෙකකින් පෙරුවම තවත් මේක පැහැදිලි කරගන්න ඔයාලට පුළුවන්. දැනටමත් හොඳ පැහැදිලිව තියෙනවා ඔයාලට පේනවා ඇති. ඒ වගේම තමයි මේකේ රසත්. හොඳ සැරට රසට තියෙනවා. අඩුම වියදමින් හරිම ලේසියෙන් පිළිවෙලට පිරිසිඳුවට ඔයාලටම පුළුවන් මේ විදිහට වයින් ටිකක් ගෙදර දීම හදාගන්න. ඔයාලා මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ශ්‍රියාමා දිසානායක.